මොනට කියන්න නෝනා දැන් ගිය සතියේ අපි මොන තරම් ආදාර කෙරුවද ඈ නෝනා දන්නේ නැහැනේ මේකෙන් වෙන ගමට රටට වෙන සේවය දන්නේ නැහැනේ නෝනා ඒක නෙවෙම කියන්නේ ඈ කවුරු හරි මොකක් හරි ජරා පෙස්සමක් ගහපුවම නෝනලා එනවා මෙහෙදුවගෙන ඒක නෙවෙලා තියෙන්නේ කවුද කියන්නේ නෝනා මේ මේ ගල්වලේ නීති විරෝධී වැඩ වෙනවා කියලා ඔය එක එක දාන ලෙඩ වලට මට උත්තර දෙන්න වෙලා ඈ අනිත් එක ඉතින් ඔතන ඔය කියන තරම් පරිසර හානිය සිද්ධ වෙන්නේ නැහැනේ ගමේ මිනිසුන්ටත් හොඳයිනේ ඒ වුණාට මුදලාලි පැමිණිලි තියනවා මෙතන පරිසර විරෝධී වගේම නීති විරෝධී වැඩක් සිද්ධ වෙනවා කියලා මොකක් හරි නෝනන්ට පුළුවන්ද කවුද කියලා මට කියන්න මට එහෙම කියන්න බෑ මම එහෙම කියන්න බැඳිලත් නැහැ අනික මාධ්‍ය වේදිනියක් විදියට තොරතුරු මූලාශ්‍ර හෙලි කරන්න මට කිසිම අයිතියක් නැහැ එහෙමද එහෙමනම් නෝන අපි මේ කතාව මෙතනින් නවත්තු ලක්ෂ කෝටි ගණන් සල්ලි වේදම් කරලා තින්නේ ඔය 2.50 ප්‍රශ්න විසඳන්න නෙමෙයි නෝන ඈ නෝනා ඔය හොඳ ටෝම ඇති දැන් නෝනාගේ ආරස්තාව බලාගෙන නෝනා යන්න මේකත් මතක තියාගන්න ඔය ලක්ෂ කෝටි ගණන් හැදෙන්නේ පුංචි පුංචි 2.50 එකතු වෙලා කියලා මම යන්න නෝනා නෝනා මාවන් අරක මිනිහෙක් කරගන්න එපා තමන්ගේ ආරස්තාව තමන් බලාගත්තත් හොඳයි සත්‍ය තම නමටම ගැළපෙන ලෙස පෑන මෙහෙවමින් ගවේෂණාත්මක පුවත්පත් මාධ්‍යවේදිනියක් ලෙස තම රාජකාරිය අකුරටම ඉටු කරන්නට සමත්කම් පෑවාය විශ්වවිද්‍යාල තරුණියක වූ සත්‍ය පුවත්පත් කලාවට දැඩි ලෙස ආදරය දැක්වූ නිසාම මොනාද බංගුම්බෝ කියලා කල්පනා කරගෙන ලියන්නේ ආයතනය තුල පමණක් නොව සමාජයේ අතරද කතා බහට ලක්වන චරිතයක් වූවාය. එක අතකින් බැලුවොත් ආදර හසුනකුත් තමයි. මිනිස්සු වෙනුවෙන් මිනිස්සු ගැන ආදරෙන් ලියන ආදර හසුන. උඹට මහන්සිත් ඇතිනේ. මේ තේක බීලා ඉඳපන්. සල්ලිකාර ව්‍යාපාරිකයින් තමන්ගේ සුඛ විහරණය උදෙසා පරිසරය විනාශ කරමින් සිටින අතර එය දැනට ජීවත් වන ඉපදෙන්නට සිටින දරු පරම්පරාවටද මහත් ශාපයකි. මගේ රස්සාවේ හැටියට මට කරන්න පුළුවන් දේ මම මිනිස්සු වෙනුවෙන් කරනවා geki. ඒත් කෙල්ලේ පරිස්සමින් අනිකුඹ කෙල්ලේ සමාජය හදන්න ගිහිල්ලා උඹ විනාශ වෙයි කියලා මට බයයි. හරි හරි බං මගේ ආරක්ෂාව මම බලා ගන්න. මේ අද කැම්පස් යන්නේ නැද්ද? අද ලෙක්චර්ස් හවස. හරි හරි උඹේ ආරක්ෂාව උඹ බලා ගනින්කෝ. මං යනවා. විවිධ බල අධිකාරයන් නීතියට පිටින් ගොස් සිදු කරන සමාජ විරෝධී ක්‍රියා ගවේෂණය කරමින් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සහ නිවැරදි භාවිතාව වෙනුවෙන් ඇය තම වෘත්තිය කැප කරද්දී ඇයට විරුද්ධ බලවේගද ඇය වටා ගොඩනැගෙන්නට විය. ඊළඟට ගන්න ඕන ක්‍රියා මාර්ගත් හිතලා ඉන්නේ. ඔය පත්තරේට ලියන එක හොයාගෙන ගිහිල්ලා ඉස්සර මාත්‍යාව කොට දෙකක් ඇන්නනම් ඔය ඔක්කොම ඉවරයිනේ. ඔය පත්තරේට ලියන්න ඔය රණ රණ බාවුද රණසිංහද කියලා එකෙක්නේ කෙහෙල් මල. ඕක පිටිපස්සේ ඉන්නේ කෙල්ලෙබ්බන්. නංගන් මාරු කර කර ලියනවා. ඔය ලියවිල්ල පිටිපස්සේ ඉන්නේ කැම්පස් කෙල්ල. කෙල්ල
කෙල්ලෙකුට කොහොමද ඔච්චර අයියා ඔය ඔක්කොටම බෙත් මා ළඟ තියෙනවා බල බලාගෙන හිටපල්ලකෝ මොකද වෙන්නේ කියලා මේ ඒ වලින් වැඩක් නැහැ දැන් අන්න අර මේ පිටිපස්සේ තියෙන පැරල් ටිකයි මෙන්න මේ පූලි දෙකයි අදපල ගල් වලට හරි හරි සර් මාත් බංගෙට දාලා එන්න විවිධ පුද්ගලයන් සමාජයට පරිසරයට සිදු කරන අකටයුතුකම් ගැන සත්‍ය සිය පුවත්පතේ තමාට වෙන්න වූ ඉඩකඩ තුල නොබියව ලියන්නට වූ අය පොල් අකුරු වෙන්න යන්නේ පත්තරේ අපහසුතාවට පත් වූ ඇතැම් පුද්ගලයන් එයහ වෛර බැඳගත්තේ ව්‍යාපාරිකයෙක් වූ සිසිර මුදලාලි මේ අය අතර ප්‍රබල චරිතයක් විය මේ මං ගොඩක් වෙලා බලන් හිටියා කැම්පස් එක ගාව එතන කට්ට කාලා 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 බැරිම තරම් මම මෙන්න මෙතනට ආවේ චුට්ටක් පරක් වුණා නම් තමයි ඊයර ආටිකල් එක ලියලා ඉවර වෙද්දි පාන්දර වුණා ඉතින් ඒක නිසා චුට්ටක් නිදාගත්ත හැම දන්නේ නැතුව නිඳ ගියා ඒකට ඉතින් මොනා කරන්නද නේ අනිත් එක ඔයා ඉතින් මේ ඉගෙන ගන්න ගමන් පත්තර රස්සාවක් කරන්න එපෑනේ නේද මේ අයියේ මට එපා කියකිය නීති දාන ලෑස්ති වෙන්න එපා මං ආසාවෙන් ඉගෙන ගන්න දේ මං ආසාවෙන් ඒ රස්සාව කරන්නේ හරි 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 මේ මං මේ කට්ට කාලා කාලා මෙතනට ආවේ ඔයත් එක වාද කරන්න නෙමෙයි හරි එහෙනම් ආදරය කරන්නද විහිළුවක් කරේ යන්නේ ගණන් ගන්න එපා මංජුල කොහෙද බං ඉන්නේ අර ආටිකල් එකේ ඩීටේල්ස් ටික ගන්න යන්නේ නැද්ද මම මේ පාරටත් ඇවිල්ලා බං ඉන්නේ ඇත්ත කියපන් ඔබ බයයි නේද හරි ඔබ ආවත් නැවත් මම මේ ගමන අද යනවා මොකද මේ ඉරිත පත්තරේ මේ ආටිකල් එක අනිවාර්යයෙන්ම යන්න ඕන ෆොටෝස් ටික මම ෆෝන් එකෙන් හරි ගන්න. අනිත් එක මතක තියාගනි පිරිමියෙක් වුණාම කොන්දක් තියෙන්න ඕනේ කියන එක. හරි හරි මගේ පරිස්සම ගැන මම බලා ගන්න. ඔබ පරිස්සම් වෙලා හිටපන්කෝ. ගල් වල වැලි කොට දෙමීමත් හොරලී ජාවාරුමත් නිසා කුප්‍රකට චරිතයක් වූ සිසිර මුදලාලිගේ මේ සමාජ විරෝධී ව්‍යාපාර නිසා ගමට සහ සමාජයට සිදුවන ව්‍යසනය ගැන සත්‍ය දිගින් දිගටම සිය පුවත්පතේ හෙළිදරව් කළාය මල්ලි මට මල්ලිත් එක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මල්ලි දන්නවද මේ අර සිසිරගේ ගල්වල ගැන විස්තර ටික මම පත්තරෙන් මේ ඉකේ හොරජාවාරම් කෙරෙනවා කියලා මට ආරංචියක් ආවා මට විස්තර ටිකක් දැනගන්න පුළුවන් දේ ගැන ගමේ මිනිස්සුන්ටත් හරි කරදරයිලු නේද අනේ මේ පිස්සු කතා කරන තු යන්න ඕන මෙතන ඉඳන් ඔයා මාව මේ ගමේ ඉඳන් ඉන්න නැති කරන්න දාදන්නේ යන්න යන්න මං ඒ විස්තර දාන්න මොකෝ
දැඩි ආත්ම ශක්තියකින් පිරි සත්‍යා උනේම් අභියෝගයක් ජය ගැන්මට එඩිතර වූ අතරම කෙසේ හෝ තමාට පැවරුණු රාජකාරිය ඉටු කිරීමට ඈ දෙවරක් නොසිතුවාය. කැලෑවේ ගස් කැපීම නිසා සිදු වී ඇති විනාශයක්, ගල්වල නිසා ගමක් විඳින දුකක්, පුවත්පත උස්සේ සමාජගත කිරීම ඇයගේ එකම අරමුණ විය. ඉතා සූක්ෂ්ම ලෙස සිසිර මුදලාලීට අයත් ගල්වල ප්‍රදේශයට ඇතුළු වූ සත්‍යා අවට හොඳ හැටි නිරීක්ෂණය කරමින් ඡායාරූප ලබා ගත්තාය. කෙසේ නමුත් සිසිර මුදලාලිගේ ආරක්ෂකයන් ලෙස සිටින කළු මහත්තයාගේ සූක්ෂ්ම ඇස්වලින් නම් ඇයට බේරීමට නොහැකි විය. නමුත් සත්‍ය බලාපොරොත්තු වූ පරිදිම සියලු දේ තම ජංගම දුරකථනයෙන් පටිගත කොටගෙන සිසිර මුදලාලිගේ ආරක්ෂකයින්ට හසු නොවී ගල්වලින් එළියට ආවාය. කවුද මේ? කවුද මේ? මේ නෝනා හොඳට දන්න කෙනෙක් කතා කරන්නේ. කවුද කියන්නකෝ? අම වැඩක් නැහනේ, තොරතුරු විතරක් දැනගත්තාම ඇති. කවුද මේ? කැම්පස් එකේ යාළුවෙක් නේ. මාව බයිට් කරන්න නේ හදන්නේ. මාව නම් බයිට් කරන්න හම්බෙන්නේ නැහැ ලේසියෙන්. බයිට්? අන්තිමට බයිට් තමයි කණ්ඩ වෙන්නේ නෝනා. නෝනාගේ යාළුවා අර සත්‍ය. අන්න එයාට කියන්න තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න කියලා. තේරුණාද? කවුද මේ? ඔහෙට මොනවද වෙන්න ඕනි? කවුද වැඩක් නැහැ කිව්වනේ. කියන දේ ඇහුවේ නැත්තම් අපි බයිට් එකට ගන්නවා. නෝනත් පරිස්සම් වෙන්න. යාළුවටත් පරිස්සමෙන් ඉන්න කියන්න. පස්සේ දුක් වෙන්න එපා. තේරුණාද? සත්‍යාගේ මේ කැපවීම සහ කුප්‍රකට ජාවාරම්කාරීන් සමග ගැටෙමින් සිදුකරන මාධ්‍ය මෙහෙවර ගැන ආඩම්බර වූ මෙන්ම නිරන්තරයෙන් ඇයට ශක්තියක් වූ තවත් ළඟම යෙහෙලියක් සත්‍යා සමග එකම බෝඩිමේ කල් ගෙව්වාය. ඇය ගීතීය. සත්‍යාගේ ක්‍රියාකලාපය නිසා
නිර්නාමික දුරකතන ඇමතුම් ඇයටද පැමිණි අතර ඇයින් වඩා බියටපත් වූවාය. උඹට ওই රස්සාව වරෙන්න වෙන රස්සාවක් ඇත්තෙම නැද්ද? මේ මොකද මේ උඹත් අසංකයියගේ ලෙඩේ හදාගෙන? මට නම් උඹ නිසා මරණ බය ඇති වෙලා බන් තියෙන්නේ. ඇයියේ? ඇයි තමයි. ඔන්න අදත්තර කෝල් එක ආව උඹට පරිස්සම් වෙලා ඉන්න කියලා. අනේ මට නම් බයයි සත්‍යා. සත්‍යා මේ අහපන්. උඹ ওই රස්සාවෙන් අයින් වියම් බං. ඒකත් එහෙමද? උඹ බය නැතුව හිටපන්කො. මං ඒක බලා ගන්න. දවසින් දවස සත්‍ය කුප්‍රකට ජාවාරම් කරවන්ට මහත් කරදරයක් වූ නිසාම සත්‍යගේ ගමන අවසන් කිරීමට ඔවුන් සැලසුම් කළේය. සත්‍යාගේ අතුරුදන් වීම ගීති නම් කිසි ලෙසකින්වත් විශ්වාස නොකළේය. සියල්ලන්ම ඈ මරා දමන්නට ඇතැයි විශ්වාස කළත් ගීති නම් ඒ කිසිවක් විශ්වාස නොකළාය. එනිසාම ගීති සත්‍යාගේ පැමිණීම බලාපොරොත්තු වෙන ඉතා දුකින් කාලය ගත කළාය. සත්‍යාගේ අරමුණ නම් සත්‍යාගේ ආත්මය අතහැර දමා තිබුණේ නැහැ. සත්‍යාගේ ආත්මය ඈ ජීවත්ව සිටි බෝඩිමේ මේ කාලය තුල රාත්‍රියේදී සැරිසරන්නට වූවාය. Thank you.
හීතිත හීනෙන් පෙනී සිටියාය. කුමක්තු යම සත්‍යා විසින් කීතිත කියන්නට උත්සාහ කරත් සෑම විටම කීති නිත්‍යම අවදි වූවාය. ගල් වලින් එච්චර ලාභයක් නෑ බං. ඉස්සර වඩියක් ගැව්වම සුටුස් ගාලා යනවනේ බං. ඒකට දැන් බූලි ගනම් පල්ලෙනවා බං. එකක් මිනිස්සු අතේ සල්ලි නෑ. එනික බං පෞද්ගල දවස වල පතරේ ගිය දේවල් වල හැටියට මිනිස්සු දැන් බය වෙලා ඉන්නේ. ඒක නම් ඇත්ත බං. මේකට මොනවා හරි කරන්න වෙනවා. නැත්තම් බඩේ පාර වදින්නේ අපිටමනේ බං. මම මුදලාලට කෙලින්ම කිව්වා. කොච්චර කිව්වත් මුදලාලි අහන්නේ නැහනේ. මුදලාලි බය වෙලා ඉන්නේ. අනිත් එක පත්‍රකාරයෝත් හැප්පෙනකොට අපි දෙපාරක් හිතන්න ඕනේ. කොහොම බය වෙලා කොහොමද බං? මල්ලංග තියනවා කොට හොඳ බෙහෙතක්. හැබැයි වැඩියේ දැඟලුවොත් මං දන්නවා කරන දේ. සත්‍යාගී ආත්මය දහවලේද රාත්‍රියේද එකම අරමුණක් පසුපස ලුහු බැන්දේය. සත්‍යව මරා දමා ඔවුන්ගේ අභිරහස් හෙළිදරව්වීම වළක්වාගත් සිසිර මුදලාලි ඇතුළු සහචරීන් වටා සත්‍යාගේ ආත්මය ලුහුබඳින්නට වූයේ මේ කාලවකවානුවේ. අනිත් එක මං ඔය පත්‍ර රස්සාව කරන්නේ ආසාවෙන්. මං ඉගෙන ගන්න දෙන්නේ බං. ඒ වුණාට ඉතින් කෙල්ලට ටිකක් හරි බය ඇති. මම නම් බයයි බං. මොකටද බං බය වෙන්නේ? අනිත් එක උඹ අහලා නැද්ද කතාවක් තියෙනවා. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා කියලා. අහලා නම් තියෙනවා. ඒ වුණාට මට නම් බයයි බං. හරි හරි යා මට බරක් වෙනවා.
මොකද මොකද මේ හිනයක් මෙච්චර බය නැතරන් දැක්ක හිනේ මොකද සත්‍යව මරා දමන්නට සියලු දේ සැලසුම් කළ කුප්‍රකට ජාවාරම් කාර සිසිර මුදලාලිත සත්‍යාගේ ආත්මය සැම තැනම සැරිසැරීම නිසා දැඩි භීතියෙන් ජීවත් වන්නට විය. කල්පනා කරවි කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ බං මොන කේලමලද සමනම මේක මෙහෙම ගියොත් කොහෙන් කලවර වෙයිද දන්නේ කොහොමද බං මෙහෙම වෙන්නේ මට නම් දැන් පිස්සු වගේ කට වහගෙන හිටපල්ලාකෝ යකෝ යකු ආවා කියලා මම මේ බිස්නස් එක නවත්තනවද ඈ යකුන්ගේ බය නම් මම සෝනේ ගවල් හදනවද යකු මෙල්ල කරන්න පුළුවන් හොඳ භාණ්ඩයක් මල් ළඟ ඉන්න බලා වැඩ ටික හොඳට කරගෙන ඵලයල්ලාකෝ ඉතුරු හරිය මම බලා ගන්නවා හරි 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 ඉතර මාත්‍යා කියනවනම් අපි තෝන දෙයකට ඔප්පි අන්න එහෙම හිටපල්ලාකෝ හරි මම මේක දැන් දාලා එන්න එතකොට උඹ ගෙදර ගියා. ඔව් සර් උන් ගියා. අලෝ උඹට ප්‍රශ්නෙකුත් නැහැ නේ. දැක්කනේ අපි කරපු වැඩක් කවදාකවත් වැරදි නැහැ. හරි. හැබැයි පුතෝ අර කිව්ව විදියට වතාවත් ටික හරියට කරපල්ලා. හරි හරි. මුලාලි කිව්ව විදියට අපි වැඩේ කරලා තියෙනවා. මේ කාලු ඔබ කෙරුවද බා? කෙරුවා කෙරුවා. එනං එතරයි. උඹලට මා විශ්වාසයි නේ. ආ? ගාලි විශ්වාසයි. ඔබ මට විශ්වාසයි. මචං. අකු ඉත්තේව නේද බං? ඒ මචං. දැයිදින් දෙකක් දාගත්ත එකේ අමතක වෙලා යන්න කියවද සින්දුවා අන්න 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 කියව සින්දුවා ඒක උඹලගේ ප්‍රීතිය බින්දු ගියා මගේ ගානේ අප්පුඩි මේ සියල්ල අවසානයේ මියගිය සත්‍යාගේ ආත්මය පලාපුරුත්තු වූයේ එක්
දෙයක් පමණි. කෙසේ හෝ සත්‍යව මරාදමු අපරාධ කරුවන්ගෙන් ලේට ලේය පලි ගැනීම මේ අඳුරු ආත්මේ එකම අරමුණ විය. ඒ සඳහා සත්‍යාගේ ආත්මය කල්යල් බලමින් සිටියාය. අවසානය මහා ඛේදවාචකයක් වෙtti. සත්‍යාගේ ආත්මය තම අරමුණ ඉටු කරගත්තාය.